අයිබෝවන් සුබ උදෑසනක් අප ආචාර්ය පවුලේ සියලු දෙනාටම අද අප්‍රේල් මාස 10 වන සඳා දිනේ ඉතින් අප ආචාර්යගේ අරමුණ වන්නේ නිරෝගී කයක් මනසක් සහ අධ්‍යාත්මයක් සහිත පිරිපුන් මනුෂ්‍යයෙක් බිහි කිරීමේ ඒ උදාාර කාර්යභාරය පෙරදරි සිදු කරන මේ දේශන මාලාවේ අද දේශනය සිදු කරන්නේ අපගේ ඉතාම වටිනා දේශක මහත්මයා එතුමිය නමින් වත්සලා ශ්‍රීපාලි පට්ටිකාර එතුමිය දකුණු ආසියානු කලාපීය සංස්කෘතික කටයුතු පිළිබඳ රාජ්‍යතාන්ත්‍රික සේවා නිලධාරියක් ඒ වගේම එතුමිය සංගීත චිකිත්සාව සෞන්දර්ය දර්ශනය පිළිබඳ බාහිර කතිකාවතුමිය ඉතින් එතුමිය අද දවසේ අපට රැගෙන එනවා දරුවන්ගේ ආහාර රුචිය වර්ධනයට සංගීත චිකිත්සාව ඉතින් අපි සියලු දෙනාම එතුමිට ආදරයෙන් ගෞරවයෙන් ආරාධනා කරමු අද දින දේශනය අපි ඉදිරියට රැගෙන යන ලෙසට ඔබතුමිට ආර්දනය බොහොම ස්තුතියි සියලු දෙනාට අයිබෝන් සියලු දෙනාටම අද දින දේශනය සිදු කරන්නේ වෙනදමම චිකිත්සාමය ගුණය සංගීතයේ තියෙන ජන ගීය සෙන් ඒ වගේම අපේ ශාස්ත්‍රීය සංගීත සරල ගීත ඔය වගේ දේවල් අසුරු කරගෙන තමයි වෙනදා මේ දේශන කීපයක් මම සිද්ධ කරේ අද මේ කාලීන අවශ්‍යතාවයට මේක මේ හරියට අම්මලා කරන පැමිණිල්ල තමන්ගේ දරුවෝ ගැන විශේෂයෙන්ම අවුරුදු 3ත් 8ත් විතර වයස් පරතරයේ ඉන්න උන්චි දරුවෝ ගැන දෙමෝපියන් එක සේම කරන පැමිණිල්ල කන්නේ කියන කොච්චර මොනවා කරලා දුන්නත් කන්නේ එහෙම කියලා කියනවා අනේ බලන්නකො මගේ පුතාට කොහොම දුන්නත් කන්නේ ඔය මාතෘකාව තමයි අම්මලා කියප කෙනෙක් එකතුනත් ඉස්සරවම කතා කරන මාතෘකාව ඉතින් ඒකට සංගීත චිකිත්සාව කියන ක්‍රමවේදය ගලපලා පුංචි පුංචි ක්‍රම කිහිපයක් හඳුන්වා දෙන්නයි අද මම සූදානම් වෙන්නේ විශේෂයෙන්ම මේක ගොඩාක්ම වැදගත් වෙන්නේ අපි දැන් මේ වෙනකොට පෙරපාසල් දරුවන් පෙරපාසල් ගුරුවරුන් වගේම පෙරපාසල් යන වයසේ ඉන්න මව්වරු ඒ වගේම ගර්භණී මව්වරු මේ කියන කොටස් හතර එකතු කරලා සංගීත චිකිත්සා වැඩසටහන් දීපයක් ලංකාව පුරාම විවිධ පළාත්වල කරගෙන යනවා. ඒ කරගෙන යද්දී අපට දැනෙච්ච දෙයක් ඇසුරින් තමයි මේ දේවල් නිර්මාණය කරගත්තේ. නැතුව අපි සංගීත චිකිත්සාව කියන විෂයයටදී හදාරපු දේවල් කොහෙත්ම මෙහි නැහැ. මං කලින් දවසකත් කිව්වා අපි ඉගෙන ගත්තදී ඒ විදියටම අපි දෙන්න ගියොත් සංගීතමය දැනුම ශාස්ත්‍රීය දැනුම කියන දේ තියෙන පිරිස අඩුයි. එතකොට අපි හැමෝටම පොදුවේ තේරෙන දෙයක් ඕන කියලා තේරෙන විදිහට. ඉතින් ඒක නිසා තමයි මේ වගේ දේවල් නිර්මාණය කරන්නේ. මේක පහසු අපිට පෙර පාසල් ගුරුවරුන් හරහා දරුවන්ට දෙන එක. මොකද දැන් අම්මලා පොඩ්ඩක් වරද්දගෙන තියෙනවා. අම්මලා අපච්චිලා චුට්ටක් වරද්දගෙන තියෙනවා. දරුවව එක අරමුණක තියාගන්න හරි තමන්ට පහසුවට හරි දරුවට තාක්ෂණය දරුවගේ අතට පත් වෙලා තියෙනවා. ඒ බට්ටික කන්නේ ෆෝන් එක දිහා බලා ටීවී එක දිහා බලා. ඉතින් ඔය තැනට අම්මලා තමන්ගේ පහසුව තකා සමහර විට කාර්යබක් වෙන්න පුළුවනි. ඔය තත්ත්වයට දරුවන්ව අරන් එන්න. ඉතින් ඒක දැන් අම්මලාට වැරදිලා. හැබැයි පෙරපාසල් ගුරුවරුන්ට පෙරපාසල් යන්න ගත්තට පස්සේ බොහෝ දරුවා 95 96ක් වගේ ඉතාම අතලොස්සක් දරුවන් තමයි කීකරු නැත්තේ. කීකරු දරුවෝ ඉන්න ගුරුතුමිය තමයි අම්මා අප්පච්චිටත් වඩා ගුරුතුමිය කියන දේ තමයි අහන්නේ. ගුරුතුමියට තමයි කැමති. ඉතින් අම්මටත් ඇවිල්ලා කියනවා අපේ ටීචර් මෙහෙම කිව්වා. ඉතින් අම්මේ ඔබ කරන්න එපා. දරු ලෙවල් එකෙම කියන දරු අපි දාන. ඉතින් ඒක නිසා පෙර පාසල් ගුරුවරු ප්‍රාථමික ශ්‍රේණි ගුරුවරු හරහා මේ දැනුම අපිට ලබා දෙන්න පුළුවන් නම් ඉතාමත්ම අගෙයි. ඉතින් ඒ නිසා
දේශනමාලාවේ දැන් මේ මේ කියන කාරණේ මාතෘකාවත් එක්ක අද දවසේ ආරම්භ කරනවා මම කොහොමද මේ චිකිත්සාමය සංගීතය කියන එක දරුවන්ට නොදැනෙන්න දරුවන්ගේ මනසට කාවද්දලා දරුවන්ගේ කැම රුචිය වර්ධනය කරන්න කොහොමද කියලාද ඉතින් මගේ දේශනවල විශේෂත්වය තමයි මේ මේ ආචාර්යාවේ කරන දේශනමාලාවේදී මම සාමාන්‍යයෙන් තාක්ෂණය පාවිච්චි කරන ගොඩක් අඩුයි ඊට එක තමයි මේ දේශන පෙරගෙන යන්නේ. ඉතින් අද පළවෙනිම කොටස විදිහට පළවෙනිම මේ තේමාව විදිහට පොංගත්තේ කොළ. පලා කොළ කන්න හරියි කම්මැලි කට්ටිය. පලා කොළ කොළ ජාති පේනකොට දැන් පාසල් වලත් මම හිතන්නේ කැඳ එහෙම දෙනවා මේකට දේවල් දරුවන්ට බොහොමයක් දරුව කැඳ බොන්නේ. බොන්නේ නෑ සුප් දෙනවා බොන්නේ නෑ. ඉතින් ඒක බලෙන් කරන්න බැහැ ළමයි. ඊළඟට කොළ කොළ ජාති කොළ මැල්ලු කොළ සම්වල මේවා කන්න චුට්ටක් අකමැති. හැබැයි අපිට පුංචි පුංචි ගීත විදියට මේවායේ තියෙන දේවල් දරුවෝ කැමති වචන. අපි එදිනෙදා පාවිච්චි කරන වචන. දරුවෝ දැන් ඕනම දෙයක් අපිට සරලව තේරුම් කරලා දෙද්දී ඒක පහසුයි. සරලව තේරුම් ගන්න. මහා බර වචන දැම්මොත් තමයි සින්දු උනත් ඒව සීමාවක් තියෙනවා. ඒව තේරුම් ගන්න පුළුවන් පිළිසක් නෑ. හැබැයි අපි කතා කරන්නේ කුංචි දරුවන්ට. ඉතින් ඒ දරුවන්ට දෙයක් දෙනකොට අපි අපි ඒ වයසට යන්න. ගිහිල්ලා ඒ වයසට ගිහිල්ලා ඒ දේවල් මතක තියාගෙන අපිට සාමාන්‍යයෙන් අපේ අත්තම්මලා කියන අපේ වයසේ අයගේ අත්තම්මලා අම්මලා මේ දේවල් ලස්සනට කරා මොකද ඒ කාලේ යාලට මේ ස්මාර්ට් ෆෝන් ටීවී නෑ සමහර වෙලාවට ඉතින් මේ කන බොන දේ ගැන ಗುಣ එයාලා කවි සින්දු වලින් නොකියුවට එයාලා අපිට තේරුම් කරලා දෙදී තමයි මේ දේවල් අපිට කටින් අපේ ශරීර ගත කර මෙහෙම මෙහෙමයි පුතේ කියලා කියාදි දැන් අප ඒක දැන් කරන්න බෑ කොහොමවත් දැන් ඉන්න ළමයින්ට ඒක කරන්න බෑ ඒක සාර්ථක ක්‍රමයක් නෙවෙයි ඒ කට්ටිය ඒක අහන්නේ නෑ ඉතින් ඒක නිසා තමයි මේ විදියට පුංචි පුංචි ලස්සන ගීත හදාගෙන අපි මේ ලංකාව පුරාම පෙර පාසල් හොය හොයා ගිහිල්ලා මේ දැනුම දෙන්නේ පෙර පාසල් ගුරුවරුන් හරහා මේක එන්නත් කරනවා කිව්වත් හරියටම හරි මේක එන්නත්ක් වගේ දෙයක් තමයි. ඉතින් පළවෙනි මෙන්න මේ පුංචි ගීතය තමයි මම මේ ගොටුකොළ ගැට ගොටුකොළ දැන් කොළවලින් ගොටුකොළ කන්න සුට්ටක් අකමැති චූටි තිත්ත ගතියක් තියෙන ඔබටකොල සම්බූල කන්න චුට්ටක් නැති ඔය වගේ නිසා මෙන්න මේ විදියට ලස්සන චූ පුංචි ගීතයක් තියෙනවා මේකෙන් දරුවාගේ මනස ඉබේම දැන් මේක නිතර නිතර කියද්දි අපි පෙර පාසලේ වෙන්න පුළුවන් නිතරම අපි කියද්දි කෑම කන වෙලාවට කියන්නේ කෑම කන ගමන් නෙවෙයි කන්න කලින් කියන්න පුළුවන් දවසක ගොටුකොළ සම්බෝල හරි බැල්ලුම් හරි ගොටුකොළ කැඳ හරි දීලා දෙන්න කලින් මේ ගීතය කියලා ලස්සනට දරුවන් මේකට එකතු කරගන්න. එතකොට එතන තියෙනවා දරුවන්ගේ මනසත් එක්ක කරන අපූර්ව ගණිතය. ඒත් එක්ක දරුවා මේක දැන් කියද්දි 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 දරුවට මේක නිකම්ම තමන්ගේ මනසට ඇතුළලා මේක හොඳ පුරුද්දක් හොඳ දෙයක් කියලා දරුවට දැනෙන්න. ඒ දැනෙන දේත් එක්ක දරුවට තියෙන කෑමට තියෙන අරුචිය ක්‍රමක්‍රමයෙන් පහව. මේක තමයි ගීතය. පුළුවන් අය ලියාගත්තත් කමක් නෑ. නැත්තම් මට පස්සේ දැනුම් දෙන්න මම මේ සමූහයට මේ ගීත එවන්න. ඒකට හැමෝටම බෙදා ගන්න පුළුවන්. මෙහෙමයි. ගොටු කොලේ වගේ මොලේ මොලේ ගොටු කොලේ වගේ ගොටු කොලේ වගේ මොලේ මොලේ ගොටු කොලේ වගේ කෑවතින් අපේ මොලේ වැටෙන වාලුනේ කොලේ කෑවතින් අපේ මොලේ වැටෙන වාලුනේ කොලේ ගොටු කොලේ වගේ මොලේ මොලේ ගොටු කොලේ වගේ දැන් පළවෙනි කොටස තියෙනවා ලොකු පාඩම.
අපිට අපේ මොලේ ගැන චූටි අයට කියා දෙන්න පුළුවන්. මොලේ රූපයක් අරගෙන ගොටු කොලේ රූපයක් වෙනකම් තියලා මේ මේ දෙකේ හැඩේ එක වගේ. ඉතින් මේ හැඩ දෙක සමාන කරලා දරුවන්ට අපේ මෙන්න මේ මොලේ පුතේ මෙන්න මේ වගේ. ගොටු කොලේ මේ වගේ. ඉතින් මේ ගොටු කොල කෑවහම අපේ මොලේ හොඳට වර්ධනය වෙනවා කියන දේවල් මතක හිටියි. ඒ වගේ දේවල් දරුවට ලස්සනට කියා දෙන්න පුළුවන්. ඕන නම් අපිට මේකට අපි දැන් අලුතෙන්ම කියා දෙන දේ තමයි රූපඩ ආකෘති. රූපඩ විදියට හදනවා. මොලේ හදනවා, ගොටු කොලේ හදනවා. ළමයි දෙන්නගේ මූණු වලට දාලා ඕක රඟපාන දෙන්න පුළුවන් ඕක කරනවා. ඒ කරාම දරුවට මේක මනසට නිකම්ම කාවදි. ඊට පස්සේ දැන් දෙවෙනි කොටසේ, තුන්වෙනි කොටසේ, ඊළඟ කොටසේ තියෙන්නේ අපිට මේ ගොටු කොළ වලින් හදා ගන්න පුළුවන් දේවල්. එතකොට මෙතෙන්දී දැන් ඔබ ඔබතුමාලා දන්නවා දැන් ශිෂ්‍යත්ව විභාගෙනේ දරුවා ඕඩී පන්තියට දාද්දී අම්මලාගේ මනස තියෙන්නේ පහේ. ඒ කියන්නේ ඕඩී පන්තියට දරුවා ඇතුල් කරද්දී, පළවෙනි ශ්‍රේණියට ඇතුල් කරද්දී අම්මලා බලන්නේ ක්‍රමෙන් ක්‍රමෙන් පන්ති මාරු වෙලා මාරු වෙලා ගිහිල්ලා පහේ පන්තියට හම්බෙන ටීචර් කවුද, ටීචර් කවුද කියලා බලලා තමයි එකේ පන්තියට දරුවා දාන්නේ. සමහර වෙලාවට විදුහල්පති වුණත් හරි ගැටලු. අර පහේ පන්තියේ හොඳම ටීචර් ඉන්න පන්තියට එකේ පන්තියෙන් කොහොමද පරිවර්තනය වෙන්නේ කියලා අනුමාන කරලා පන්ති මාරු කරගන්න හරි ගැටලු තියෙනවා මේ දවස්. ඉතින් එහෙම ප්‍රශ්න තියෙනවා. ඒ ඔක්කොම එක තමයි දැන් මේ දරුවෝගේ අධ්‍යාපනය හැම දෙයක්ම දෙවි. ඉතින් දැන් මම ඒ ගැන චුට්ටක් හිතලා දැන් පහේ පන්තියේ ශිෂ්‍යත්වයට මේ දැන් මෑත අවුරුදු වල පුඩා කාලවල ප්‍රශ්න පත්‍ර වල එන්නේ සාමාන්‍ය දැනුම. පොල්පුල් මාළු ගැන උන් වගේ ප්‍රශ්න තියෙනවා. ඉතින් දැන් මේ ගොටු කොළ වලින් අපි හදා ගන්න දේ දරුවෙකුට ගෙදරදී මේවා උත්සාහ කරන්න පුළුවන්. මොන්ටිසෝරියේදී ගොටු කොළ වලින් කෑම හදලා පෙන්නන්න පුළුවන් ගුරුන්ට, දරුවන්ට කියලා. ඉතින් ඒ වගේ කරන්න පුළුවන් කොටස් තුනක් තමයි ඊළඟට ගීතය ඇතුළු කරලා මෙන්න මේ විදියට. ඊනියට කපාලා පොළොත් දමාලා පොළමල මාලා කෙවුත් හපනා. දැන් මේ කොළ මලවන හැටි තමයි ඔය තියෙන්නේ. කුංචියට කපලා පොල් දිගටක් දාලා කොළ මලවනවා කියන එක දරුවා ඉගෙන ගන්නවා. මලවන්නේ කොහොමද? කොළ මැලවීම කියන එක ඒක ඉගෙන ගන්න. ඊළඟට ලුණු දෙහි දාලා පොල් ටිකක් දමාලා සම්බුල හදාලා හේවුත් හපනා. ඔන්න දැන් ගොටු කොළ සම්බුල හදන විදිහක් කියාද. ඊළඟට වංගෙඩිය දමාලා හොඳට කොටාලා රස කෙඳ හදලා බුම්මක් තුටිනා. දැන් කැඳවුන්න අකමැති පොඩ්ඩන්ට මෙතෙන්දී එනවා උත්තේජනයක් එනවා. රස කැඳ හදලා කියලා කියනවා. එතකොට මේක ඇත්තටම කවදාවත් කැඳ කටේ තියපු නැති කෙනෙකුට හිතනවා මේක රස කැඳ. එහෙනම් මේක චුට්ට බීල බලනවා. එතකොට අපිට සීනි චුට්ටක් දා. සීනි කැම හොඳ නැහැ. හැබැයි දරුවන්ට මේකට රුචිය ඇති කරවන්නුනට සීනි චුට්ටක් දාලා දීලා දරුවන්ව මේකට යොමු කරගන්න පුළුවන්. දැන් මේ පුංචි ගීතය ඇතුලේ එකක් අපේ මොළයේ ක්‍රියාකාරීත්වය ගැන අපිට දරුවන්ට කියා දෙන්න පුළුවන්. ගොටු කොලේ අරගෙන ගොටු කොලෙත් එක්ක ගොටු කොලේ යොදාගෙන අපිට මේක පුංචි අයට කියා දෙන්න පුළුවන්. ඊළඟට ගොටු කොලෙන් කෙරෙන දේවල් දැන් අපි දන්නවා පෙරපාසල් ගුරුවරු සමහරට ප්‍රාථමික ගුරුවරු ඉන්නොත් හොඳ වාග්ගේයකාර ලක්ෂණ තියෙනවා. වාග්ගේයකාරයෝ කියන්නේ ගීත ලියන්න, තනු නිර්මාණය කරන්න, ගයන්න තුනම පුළුවන් අය. ඉතින් ඒ අයට මේකට තව තවත් ජාති හොයාගන්න. ගොටු කොළ වර්ග තියෙනවා. වැල් ගොටු කොළ, පෝච්චි වල හැදෙන ගොටු කොළ, මේ වගේ ගොඩාක් දේවල් තියෙනවා උදාහරණයට ගන්න. ඒවා අරගෙන ඒවත් එකතු කරලා ගොටු කොළ හැදෙන තැන්, ගොටු කොළ වල තියෙන ලස්සන ගොටු කොළ, දැන් වැල් ගොටු කොළ එහෙම වැලක් එල්ලලා ලස්සනට මේ මොන්ටිසෝරි අපිට කියන්න පුළුවන්. අර පෝච්චි වල එල්ලෙන්න දාලා දරුවන්ට මේ වගේ දේවල් තමන්ගේ අතින් කරන්න සලස්වන්න පුළුවන් මේ ගීතත් එක්ක.
මොකද ගීතමය භාවිතය තුළ දරුවා තේ දරුවට පහසු වෙන්නේ ඒත්තු ගන්නන්න පුළුවන් දරුවා ගේ ආහාර රුචිය කියන තේමාව යටතේ මේ දේවල් ලස්සන කරගන්න. ඒ වගේම දරුවෝ මේ වෙද්දි දැන් මම පළවෙනි කාරණේ කිව්වේ දැන් ඇබ්බැහි වීම කියන එක. දරුවන් මේ වෙනකොට මේ මං කියන වයස් පරාසයේ පුංචි දරුවෝ මේ වෙනකොට ඇබ්බැහි වීමක් තමයි වෙලා තියෙන්නේ. ජංගම දුරකථනයට තාක්ෂණික උපකරණ වලට වගේම ක්ෂණික කෑම. ඒක අකමැත්තෙන් කියන්න වෙනවා. බොහෝ විට රාජකාරී කටයුතු වල යෙදෙන දෙමව්පියෝ දරුවන්ට ක්ෂණික කෑම ආහාර ක්ෂණික ආහාර රටාවකට හුරු කරලා තියෙනවා. මේක දන්නව හොඳ නෑ කියලා. දන්නව ඒත් මම දන්නේ ඒක තමන්ගේ කාර්ය බහුලත්වය මත තීරණය වෙච්ච එක. ඉතින් ඒ නිසා දරුවන් මේ වෙනුවෙන් යෙද වෙනවා අකමැති වුණත් ඊට පස්සේ උන්ට ඒකෙන් මිදෙන්න හරි අමාරු. කෙටි කෑම වලට හුරු නැත. විශේෂයෙන් උදෑසන ආහාර වේල තමයි දරුවෙකුගේ වැදගත්ම ආහාර වේල. නමුත් ඒ වේලම තමයි සමහර වෙලාවට රැට වැඩ ඇරිලා ඇවිල්ලා හොඳ කෑම වේලක් දරුවට දෙනවා වෙන්න පුළුවන්. හැබැයි පැය ගාණක් නිරාහාරව නිදිය ගිනිත් පුංචි පැටියට උදේට දෙන්නේ ක්ෂණික කෑමක් බොහෝ තමන්ගේ පහසු. ඉතින් මේක හරීම ව්‍යසනයක් මේ. ඉතින් ඒත් එක්ක තමයි දරුවන්ගේ දැන් මේ වෙනකොට මනෝමූලික ක්‍රියාකාරකම් බොහෝමයක් පිරිහිලා තියෙනවා. දරුවන්ට කටපාඩම් අධ්‍යාපනය පමණයි. ඉතින් මේ යන මේ කාලය ඇතුළත දරුවන්ගේ අධ්‍යාපන රටාවේ තියෙනවා යම් යම් පිරිහීමේ ලක්ෂණ. ඉතින් මේවත් එක්ක දරුවෝ මං මුලා වෙලා තියෙනවා. මේ දේන් ගලව ගන්න අපි මේ මෙන්න මේ විදිහට සංගීත චිකිත්සාව කියන සංකල්පය යොදාගෙන අපිට පුංචි පුංචි ගීත වගේ දේවල් හදලා ගීත කවි වගේ දේවල් හදලා අපිට මේ දේවල් දරුවන්ට ඒත්තු ගන්න ඕන. ඒ විදිය පුංචි ලස්සන ගීයක් ඊළඟට කියන විශේෂයෙන් මතක් කරන්නේ මම දැන් ඊයේ උත්සාහයක් ගත්තා සංගීත භාණ්ඩයක් එක මේ දේ ඉදිරිපත් කරන්න. කීබෝඩ් එක හය හැබැයි මේ සූම් තාක්ෂණය ඔස්සේ කරද්දී වාද්‍ය භාණ්ඩේ හඬ පහු වෙලා ඇහෙයි. ඉතින් එතකොට මේ දෙක එකට යන්නේ නැහැ. එතකොට ගැටලුවක් වෙනවා. මේ මේටත් වඩා වැඩි හැට වෙනවා. ඉතින් ඒක නිසා මෙහෙම කියන්න තමයි වෙන්නේ මේ දේශනවලදී. ඉතින් ඊළඟට තෝරගත්ත ගීත තුන් පුංචි ගීතය අපි මෙන්න මේ ක්ෂණික කෑම අපි ප්‍රතික්ෂේප කරන්න දරුවන්ව හුරු කරන්න පුළුවන් ලස්සන පුංචි ගීයක්. බලන්න. කෙටි කෑම හරි රහයි තමයි අපි වලට කරනවා එළවලු සමග බත් කෑවොත් අපි සිරුර රැකෙනවා. කෙටි කෑම හරි රහයි තමයි අපි වලට කරනවා එළවලු සමග බත් කෑවොත් සිරුර රැකෙනවා. දැන් උඹ කිව්වහම පුංචි පුංචි පොඩි පොඩි කෑම හරි රහයි. හැබැයි අපි ලෙඩ වෙනවා කියන දේ දරුවන්ට දන්නන්න පුළුවන්. ඊළඟ කොටසදී ආය අපි කියනවා කෙටි කෑම හරි රහයි තමයි අපි වලට කරනවා බත් කනවා වාකි කුඩක් දෙහෙත්දී බෙහෙත් වගේ පොඩ්ඩක් අපිට කන්නම දෙනවා. කෙටි කෑම කාලා ලෙඩ වුණොත් අපිට බත් කනවා වගේ බෙහෙත් දීලා බෙහෙත් බොනවා වගේ කන්න වෙනවා. ඉතින් මේක දරුවන්ට කියන්න පුළුවන්. බෙහෙත් කියන දේ අපි චුට්ටයි ගන්න. බත් එළවලු තමයි අපි ගොඩක් ගන්න. හැබැයි ওই දෙක මාරු වෙනවා මේ
කෙටි ෂණික කෑම කාලා අපි ලෙඩව. උඩ බෙහෙත් අහුරක් බොන්න වෙනවා. සීලා බත් කෑම ඒවා කුංචි යෝගට් කෝප් එකකට තරම් සීමා කරන්න වෙනවා. ඉතින් ඒක කුංචි දරුවන්ට දැම්ම ඉඳලා කියලා දුන්නොත් දරුවෝ මේ දරුවෝ මේ සින්දුවෙන් මේක නිකම්ම මේවා ගෙදර ගිහිල්ලා මුමුණනවානේ. සමහර විට අම්මලා තාත්තලාගේ පුරුදුනක් නැති වෙන්න පුළුවන්. දරුවන්ට මෙහෙම දෙයක් කියලා දුන්නම ගෙදර ගිහින් කියනවා. ඒ මැෂින් වගේ කියනවා. ඉවරයක් නැතුව එකක් කියන්න ගත්තාම ඒක දිගට කියනවා ගෙවල් වල. ඉතින් ඒ වගේ දේවල් දරුවන් හරහා ගෙවල් වලටත් මේ පණිවිඩය දෙන්න. ඊළඟ කොටසේ කෙටි කෑමවලින් වෙලකෙමු. චුට්ටක් මහන්සි වෙමු. ඉලවලු පළතුරු කමු. අපි ලස්සන දරුවෝ වෙමු. දැන් පුංචි අයට මේ මේ ගුණයි පෝෂ්‍යදායකයි කියවට තේරෙන්නේ නැහැ. හැබැයි අපි ලස්සන වෙනවා කියුවත් එයාලට තේරෙනවා. අපිට මේවා කෑව ලස්සන වෙන්න පුළුවන් කොහොමද ඔන්න එයාලට දැනෙනවා. එයාල තේරුම් ගන්න මේක පෝෂ්‍යදායකයි අපේ මේ ශාරීරික අවයව ගැන කියලා මේ අවයව වලට මුදයි මේක උඩ දරුවන්ට මොකද තේරෙන්නේ. හැබැයි අපි මේව ලස්සන වෙනවා මේ පාට ලස්සන වෙනවා කියලා සුදු වෙනවා කොහොමද තේරෙනවා. ඉතින් මේ වගේ දේවල් පුංචි පුංචි සම්‍යක් ප්‍රයෝගයක් තියෙනවා ඉතින් දරුවන්ව මේවට යොමු කරගන්න. ඉතින් ඒ ඒත් එක්ක මේ දේවල් දරුවන්ට අපි දරුවන්ගේම භාෂාවෙන් දරුවන් ආස කරන වචන දාන මේ විදිහට කිව්වහම අපිට පුළුවනි දරුවෝ මේ තියෙන රටාවල් වලින් මුදව ගන්න. දැන් ওই විදිය දැන් මෙතන අද වෙලාව මැදි අපි ඊළඟ දවසක කරමු. තව තියෙනවා අපි ওই මොපඩ් මේ එකක් හදලා තියෙනවා අපෝනි වතුරේ කියලා සංවාදයක්. ෆෝන් එකයි වතුරයි විදියට දෙන්නෙක් මොපඩ් දෙකක් හදලා ඒ විදියට සංවාදාත්මක ගීත ওই විදියට දීලා තියෙනවා. එතකොට ෆෝන් එකද වැඩියෙන් පාවිච්චි කරොත් හොඳ වතුර කියන දේ. ওই වගේ දේවල් තියෙනවා. තව මෙන්න මේ අන්තිම උදාහරණය අපි ජන සංගීතයේදී යෙදෙන සමහර ඒවා තියෙනවා. ගොඩක් අය දන්නේ නැහැ. දැන් පුරක්කම් ගැන පුරක්කම් කවි කියලා තියෙනවා. පුරක්කම් මාලය කියන කවි දන්වැලක් තියෙනවා. පුරක්කම් වපුරන හැටි, හේනට ගේන හැටි, පුරක්කම් නෙලා ගන්න හැටි, පුරක්කම් අඹරන හැටි මේ වගේ දේවල් තියෙනවා. දරුවෝ ඉගෙන ගන්න පුරක්කම් ගැන. පුරක්කම් කාලා බලන්න හිතෙනවා. ඒක පාට ලස්සන ඒ පුරක්කම් වල තියෙන තද දුඹුරු පැහැය ඒක ලස්සනට ජනකීය වර්ණනා කළා. ඉතින් ඒක ආස හිතෙන විදිහට. ඉතින් මේ වගේ දේවල් ඉතාම වැදගත් වෙනවා දරුවන්ගේ මනසට. දරුවන් අකමැති දේවලට කැමති කරගන්න අපිට මේ සංගීත චිකිත්සාව කියන දේ යොදාගෙන ලස්සන ලස්සන පුංචි ගීත කවි හදාගෙන සමහරට කවියක තියෙන වචන දෙක තුනක් වෙන්න පුළුවන්. ඒකම රිපීට් කරනවා වෙන්න පුළුවන්. ඒ විදිහට හදාගෙන අපේ අනාගත පරපුර අපේ දැන් මේ වඳ වීගෙන යන වැඩිහිටි පරපුර වගේම පරිකල්පනයෙන් විශිෂ්ට නිර්මාණකරණයෙන් විශිෂ්ට පරපුරක් කරගන්න පුංචි අපි අඩිතාලම දමා ගනිමු. ගැබිනි බවරුන්ගේ පෙරපාසල් ගුරුවරුන්ගේ ප්‍රාථමික ශ්‍රේණි ගුරුවරුන් ප්‍රාථමික වයසේ දරුවන්ට මව්වරුන්ට මේ පණිවිඩය දීලා අපි ලස්සන දරු පරපුර අනාගතය දකින්නට අපිට පුළුවන් විදිහට මේ අරගෙන කරගන්න. ඉතින් මේ අවස්ථාව ලබා දුන්නට ආරචාරියා පදනමට නායකත්වය දෙන සියලු දෙනාට වගේම අදත් මතක් කරනවා දරුවන් අතිකෝරලා ආදරණීය ගුරුතුමාට මම මේ සමූහයට අඳුන්වා දීමට සංජය සමරසේකර මහත්මයාට මේකට සම්බන්ධ කරගත්ත ඒ දෙන්නටත් ස්තුතිවන්ත වෙමි. මගේ කීටි දේශනය අවසන් කරනවා. සියලු දෙනාටම ප්‍රතිම දවසක් ප්‍රාර්ථනා කරනවා. ආයුබෝවන්.